මෙන්න මෙහෙම රාජපක්ෂලාගේ ආශිර්වාදය ලබන අයෙකුට චම්පිකගේ සහය නැහැයි කියලා. චම්පික පාටලී චම්පික රණවක මැතිතුමාගේ සහය ඇයි නොලැබෙන්නේ කියන කාරණය පිළිබඳවත් යම් විමතියකුත් ඇතැම් අයට ඇතිවෙන්නට පුළුවන්. මොකද යම් යම් ආරංචි මාර්ගවලින් පහුගිය කාලයේ කියවුණා එතුමා බැසිල් රාජපක්ෂ හමු වුණා පොහොට්ටුවෙන් අපේක්ෂකත්වයක් බලාගෙන හිටියා. මේ අදී ආරංචි මාර්ගවලින් කියවුණු කාරණා ජනතාවේ වදටත් කතා කරනවා. කොහොම වුණත් ඔහු දැන් කියනවා රාජපක්ෂලාගේ ආශිර්වාදය ලබන කෙනෙකුට චම්පිකගේ සහය නැහැ. එතකොට රාජපක්ෂලාගේ ආශිර්වාදය ලැබෙනවා නම් ලැබෙන්න පුළුවන් කාටද? මෙච්චර කල් ලැබිලා ලැබෙමින් තියෙනවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරට උන්නේ කියලා පිටුම කියනවා. ආණ්ඩුවක් හදාගෙන අපි එතුමාට සහාය දීගෙන මේ තාක් කටයුතු කරලා තියෙනවා. ඉදිරියටත් එහෙම වෙන්නත් පුළුවන්. දැන් සහාය ඉල්ලලා තියෙනවානේ. ඊළඟට ධම්මික පෙරහර මහත්මයාට සහාය ලැබෙන්න පුළුවන්. හෝ පොහොට්ටුවෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් වෙනවා නම් ඒ අපේක්ෂකයාට අනිවාර්යෙන් රාජපක්ෂවරුන්ගේ සහාය හිමි වෙනවා. එතකොට සහාය නොලැබෙන අපේක්ෂකවරු ඉන්නේ කවුද? ප්‍රධාන අපේක්ෂකවරු අතර ඉන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයා, අනුර දිසානායක මහත්මයා. එහෙමනම් එතුමාගේ සහය ලබා දෙන්න සූදානම් සජිත් ප්‍රේමදාසටද අනුර කුමාර දිසානායකටද? කණින් කුණින් යම් යම් කතාත් ඇහෙනවා, කාරණා කියවෙනවා. ඒ අතරේ සජිත්ද අනුරටද පාටලිගේ සහය ඒකත් ඔය අටවෙනිදා වගේ වෙනකොට බොහොම පැහැදිලිව මේ රටට දැක බලා ගන්න අනිවාර්යෙන්ම අවස්ථාව ලැබෙයි කියලා දේශපාලන ආරංචි මාර්ගවලින් කියවෙනවා. සත නිවුස් ප්‍රධාන පුවත් විකාශය සවස 6:25ට දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.